හොඳට තේරෙනවා අම්මට තාත්තට සත්ත පහක ආදරය මේකයි. ඒගොල්ලෝ බොක්ස් තියාගෙන ඔයාලා මේ ක්ලාස් එකට එවනවා. මගේ පුතා දැන් ක්ලාස් එකේ හොඳට ඉගෙන ගන්නවා ඇති. මම මේ වියදම් කරන්නේ එයාට හොඳ හොඳට උගන්වන්නද කියලා හිතාගෙන එහෙම තමයි. මෙතෙන්ට ඇවිල්ලා විසිකි. මට නෙමෙයි පේරන්ට්ස් කතා කරන්නේ. මට ඒකයි මට කතා කරන්නේ හැමදේම තේරෙන්නේ මුන්ගේ දසමයක් ආදරයෙන් මේ දෙනවා කියලා. අම්මට තාත්තට ආදරේ නම් ඔයාල පන්තියේ ඉන්න මුදට අහගෙන ඉගෙන ගන්න. ඔච්චර දුක් විඳිනවා මේ මිස්. මාස 10ක් බඩේ තියන්නේ කියලා. කීය දීපදෙනකොට බර. බර කීයද? 2.5 kg. ඔයාල කිලෝ දෙකමාරක් අතේ තියාගෙන විනාඩියක් මෙහෙම තියාගෙන. කිලෝ දෙකමාරක බරක් හොයාගෙන සීනි පැකට් දෙකක් කිලෝ එකේ පැකට් දෙකක් අරන් දෙකමාරක් දුන්නේ. මෙහෙම අතේ තියාගෙන ඉඳ විනාඩියක් පුළුවන්ද කියලා කො? එහෙම එක මාස 10ක් අම්ම බඩේ තියන් හිටියා බලන්න. බේසිකද? ඈ? බේසිකද? ඔයාලා දන්නද ඔල ඉපදිලා අවුරුදු දෙකක් යනකම් අම්මට විනාඩි 20ක් එක දිගට නිදාගන්න නැහැ කියලා. ඈ? විනාඩි 20ක් එක දිගට නිදාගන්න නැහැ. ඇයි හේතුව? එකක් අඬන එක නෙමෙයි. ඔයාලට ડોක්ටර්ස්ලා කියනවා half an hour every half an hour බබාට කිරි දෙන්න කියලා. නැත්නම් ඔයාලගේ බ්‍රේන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාලගේ බෝන් හරියට වැවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අම්මා හරිද? අහගන්න. ඒ නිසා අම්මා අම්මා හැම වෙලේ අපිට විනාඩි 20ක් ඉඩ දෙන්න ඉඩාරන්න නැහැ අවුරුදු දෙකක් යනකම්. අවුරුදු දෙකක් යනකම් කියලා. ඈ? ඉතින් එහෙම තියාගෙන කොච්චර කන්සර්න් කරනවද ඔයාලගේ? එහෙම තියාගෙන ගන්නවා නේද මොනවාද මං කියන්නේ රෙස්පෙක්ට් කරන්න ළමයි ඒගොල්ලන්ට ඒ ටිකම ඇති ඔයාලට රෙස්පෙක්ට් කරන්න ඒගොල්ලන්ට දැන් ඔයාලා හිතන ඇති ඔයාලා කියන දේ අහන්නේ අරකයි මේකයි කියලා නේද පාඩ දාන ඇති ගෙදර නමුත් අර අර මම කිව්ව දෙකම ඇති ඉතින් රෙස්පෙක්ට් කරන්න ඔය අම්මට ඕන ඕන තරම් ඔයාලා දාපු මේ කක්කා හැම කැවිලා ඇති ඕන තරම් අම්මට විහිළුවන්නේ මම මේ කියන්නේ ඒ තරමට ගියා හොදලා තියන වල ගැඳුන් ඒවා පිටි. වලන් නිකන් අඩුම් ගන්න එහෙම එකක් මේ බලන්නත් පුළුවන්. බෑ. නැවත ඒකක්වත් අම්ම සැලව අවුරුදු 3 4ක් යනකම්. ඒ ඔක්කොම හොදලා පිරිසිදු කරලා ඈ රෙදි හොදලා ඔක්කොම කරා. ඔච්චර ලස්සනට වලක් තියෙනවා. අදටත් එහෙම එහෙම තියාගෙන ඇයි මේ ඒගොල්ලන්ට මෙහෙම කරන්නේ එපා ප්ලීස් පව් එක හරියන්නේ නැහැ ජීවිතේ වල අම්මටයි තාත්තටයි විරුද්ධ වෙලා කරන දේ ළමයෙක් හරියන්නේ නැහැ ජීවිතේ ඒස ආදරය කරන්න ඒක තේරුණාද ඒගොල්ලන් රෙස්පෙක්ට් කරා මේගොල්ලෝ කියන වචනෙට රෙස්පෙක්ට් කරා කියන දේ අහන්න ඒගොල්ලන්ට ඇගේස් වෙන ළමයිට හරියන්නේ නැහැ ළමයි කවදාවත්